Kantiya suvacha asata samanananca dasanam. Kalena dhamma sakaccha etam mangalam uttama. Kantiya kiyanne ivasima shantiya. Shantimat bhava ivasima menna meka mangala karanawak. Ivasima mangala karanawak. Dan onno ekena sadahan karaddi mata idin biksuwak wasin yam kisi karanawak kiyannawa siddha wenawa. Dan samahara pingutu me hemowotama kiyana kathawan nemei kawuruwat ekata me mata kiwwa kiyala nikan me anawasya prashnayak athi karaganna epa. Man me dakala thiyena deyak kiyanne. Ehem vela thiyenawa pahuge kale ehem idiriyatath wenna puluwan. Itin adupaduwa oba duru karaganna ona. Dan samahara welawata emaye thiyenawa samahara wita passe dos kiyala thiyenawa itin. Dan dura beharak indara kohe hari eno banahanna kiyala. Dan me biksuwak biksuwak hariyata biksuwakata aithi yam kisi pratipadawak naththam e pratipadawa hasirinawa. E utummu dharmaya wadamin e dahammaga wadamin e dharma deshana karamin e wagema daham patapata liyamin kaale gatha karamu. ඒ වගේම සමහර දවස් වලට රෑ රාත්‍රි ඉල් වෙනකම් බණ කියන මේ භික්ෂුව ගැන කියනවා නෙවෙයි මම මේ ඔබට පෙන්නන්නේ අන්නර දුර්වල කමක් ගැන මොකක්ද ඒ කියලා බලන්න. ඉතින් එහෙම දැන් මට ඔබ විතරක් වුණාට ඔබට ඉන්නේ මං විතරද කියලා තියෙන්නේ කීයක ඒක අනිත් පැත්තට මට අහන්න වෙන්නේ ඔබට මං විතරක් වුණාට මට ඉන්නේ ඔබ විතරද කියලා. ඉතින් ඕක තේරුම් ගන්න නැති සමහර පින්වතුන් එනවා මේ දොසක් කියනවම නෙමෙයි සුළු අඩුපාඩුවක් මේක හදාගන්න. එතකොට මංගල්‍ය උදා වෙනවා ජීවිතේ නැත්තම් අවමංගල්‍ය රම. ඉතින් එතකොට අපි නිරන්තරයෙන් මේ ධර්මයට ඇප කැපෙලා කටයුතු කරද්දී සමහර අවස්ථාවල රැයක් දවාලක් නැහැ අපිට. රාත්‍රිය පහ වෙලා ගියා කියලා දැනගන්නේ කුකුල් අඬනකොට. ඉතින් ඒ විදිහට රාත්‍රිය ගෙවෙනවා ඔල්ලොස බලලා නෙමෙයි අපි ජීවත් වෙන්නේ. එතකොට එහෙම එහෙම කාලේ ගත වෙනවා. ඒ වගේම ධර්මයේ තුල ජීවත් වෙනවා, ධම් සමාධිය තුල ජීවත් වෙනවා. එතකොට ඉතින් ඔල්ලොස බලන්නේ නැහැ කාලේ පිළිබඳ අපිට නිනව්වක් නැහැ. ඉතින් කාලේ පිළිබඳ හුඟක් වෙහෙසෙන පින්වතුන් එනවා දොර බැහැර ඉඳලා. ඉතින් ඒ ආවම අහවල් වෙලාවට මුණ ගැහෙමු කියලා යොදාගත්තාම ඉතින් අපි වෙලාවක් අහන්න ගියාම වෙලාව කියනවා ඉතින් මෙන්න මේ වෙලාවට එන්නකෝ කියලා. ඉතින් එහෙම එනවා. ඉතින් ඒ කියපු පිරිස ඇත්තට මේ වෙලාවට එනවා. ඉතින් අපි හැමදාමත් දවස ගානෙම මේ විදිහට කාලේ ගත කරන්නේ. ඒ වගේම භික්ෂුවක් වශයෙන් ඒ විවේකය කියන එක අත්‍යවශ්‍යයි. පටිසල්ලානෝ භික්ඛවේ අලම් භික්ඛවේ පටිසල්ලානෝ යනාදී වශයෙන් මේ ඒ විවේකය ඇලෙව් කියලා භාගතුන් වහන්සේ අපට දේශනා කරන්නේ. ඉතින් ඒ කායික විවේකයත් මානසික විවේකයත් දෙකම අත්‍යවශ්‍යයි. කායික විවේකයත් අවශ්‍යයි. එතකොට ඉතින් ඒ විවේකය කොහොම හරි කැප කරගෙන ඒ ධර්මයේ දේශනා කරන්ද මේ ස්ථානට එනකොට සමහර විට පැය කාලක් පැය භාගයක් සමහර විට වෙන පරක් වෙලා තියෙන්න පුළුවන්. එතකොට සමහර අයට ඇකිවස ගන්න බැරි වෙච්ච අවස්ථා මම දැකලා තියෙනවා. එතකොට ඔබ කල්පනා කරන්ඩ අපේ පූර්ණ කාලය මේ වෙනුවෙන් වෙන් කරලා තියෙද්දි ඒ අයගේ ඉවසීම ගැන මට එතකොට මහා කනගාටුවක් ඇති වෙනවා. මොකොත් ඉතින් අපි දොසක් කියන්නේ නැහැ. නමුත් කනගාටුවක් ඇති වෙනවා සමස්ත කාලයම වෙන් කරලා තියෙද්දි ඒ යම් කිසි ආකාරයකින් යම් ප්‍රමාදයක් සිද්ධ වුණා නම් එතනත් සිද්ධ කරන්නේ ගොඩක් වෙලාවට ඒ දහම් පත පුතකට කාලේ වැය කරන එක. ඉතින් ඔන්න ඔය අඩුපාඩුව හදාගන්න කියලා මම බොහොම කරුණාවෙන් ඉල්ලා හිටිනවා. කන්ති ජීවසන්න ඉවසන්න සංසාරේ කොච්චර කාලයක් ඉවසවද අපි මේ අමා ධර්මයට කන් දෙන්නේ. අර සිංහලයේ කියමනක් තියෙනවා අල බහිනකන් ඉන්න පුළුවන් අල තැම්බෙනකන් තමයි ඉන්න බැරි. ඔන්න ඔහම ඉවසීමක් නැති පිරිසක් ඉන්නවා. එතකොට ඒ අයට හිතෙන්න පුළුවන් අපි නම් වෙලාවට වැඩ කරනවා හාමුදුරුවෝ තමයි ප්‍රමාදල වැඩ කරන්න කියලා. මට කියන්න තියෙන එහෙනම් ওই කලිසමයි කමිසේ මට දෙන්න මේ සිවුරෝ බැඳ ගන්න කියලා. වෙලාවට වැඩ කරා නම් නේද? වෙලාවට වැඩ කරා නම් මම මෙතනින්වත් ඔබ ඔතනින්වත් හේතුවක් නැහැ. ඒසා ඔර්ලෝසුවේ වෙලාව බලලා වැඩ කරන එකට නෙවෙයි අප්‍රමාදී කියන්නේ. අප්‍රමාදී කියන එක තාම තේරිලා නැහැ එහෙමනම් සමහරුන්ට. මොකද මේ සිදුවීම මේ කිව්වේ එහෙම සිදුවීමු සිදු වෙලා තියෙන නිසා. එහෙම දේවල් අපට ආරංචි මාත්‍ර වශයෙන් ලැබෙන නිසා ඒ නිසා පින්වතුනි ඊට වඩා ඉවසීමක් ඇති පුද්ගලයෙක් බවට පත් වෙන්න. මොකද එහෙම නොවුනොත් එහෙම වෙන්නේ ආමංගල්‍යයක් උදා වෙන එක. බලහන්න නොලැබීම යන්නත් පුළුවන්. එච්චරයි වෙන්නේ.
Enisa, metarjana gajana karanawa kiyala kawuru hath hitanne ehema epa. Mang ehema deyak neme kiyuwe, ehema deyak adahas karith naha, bana kiyanne naha kiyala kiyuweth naha. Ehema deyak neme mang kiyuwe. Obema thiyena ivasimak nathi kamin, obe padutta manasak ewela hadagena, ehithin athi karaganna vitharaka nisa nawatha kisi kalek obata e dharmaya ahannata awasthawak nolabenna puluwa. Emmeccha awasthawa thiyenawa. Enisa, shantiwadi manasiken katiyutu karanna. Kantiya sova chasata. Sova chasata, enang ivasima ek shantimat bhavaya mangala karanawak wagema eka karanawakata itharana ewan upasanghalti hama tanthama galapa ganna pinmathuni. Mam ek udaharanayak kiyuwe ewan upasanghalti. Dan obata peenone kale madi kiyala me okkoma vigraha karana. Sova chasata. Menna me lakshanayat api dakinna ona. Sova chasata. Menna mekat adupaduwak samaharunge. Dan thiyenawa karaniya metta sutre. Sakko ujuja sujuja. Suwacho chassa kiyala. Suwacho chassa kiyuwet e suwa chassata kiyana eka tamai. Api singhalen kiyenawa suwacha bhavaya gikaru bhavaya kiyala. Menna me lakshanaya. E mokadda? Samahara ay innawa buddha wacane penala dunnahamat buddha wacane budhurajana wahansege wacanema penala dunnahamat kiyenawa mehema. Man tawa tikak eka kalpana karanna ona kiyala. Balanna thiyene suwacha nathikama akikaru nathikama. ඒ කියන්නේ බුදුරජාන් විමර්ශනය කරනවා කියන්නේ එකක්. බුද්ධ වචනේ ඉස්සරහයම අකීකර වෙනවා කියන්නේ තව එකක්. විමර්ශනය කරනවා කියලා කියන්නේ ඒ බුද්ධ වචනේ පිළිහිදාගෙන එහි සත්‍ය තව තවත් ගැඹුරට තේරුම් ගැනීම. අර කතාව ඇවිල්ලා අහංකාර කතාවක්. සමහර අයට ධර්මයේ පෙන්ලා දුන්නාම කරුණාවෙන් මෙන්න මේ ධර්මයේ මෙසේ දරාගන්න කියලා බුද්ධ වචනේට අනුකූලවම ඒක දරාගන්න බෑ. ඒකට උඩින් ගිහිලා තර්කවාද කරනවා. අපිට නම් කියන්න තියෙන්නේ අපි මේ ලෝකෙ කිසිම කෙනෙක් එක්ක තර්කවාද කරන්නේ නැති බවයි. කිසිම කෙනෙක් එක්ක වාදයක් නැත. කිසිම කෙනෙක් එක්ක තර්කයක් නැත. මේ අතක්ඛාවචර ධර්මයේ ඉස්සරහා අපට කිසි කෙනෙක් තර්කෙන් වාදෙන් පරාජය කරන්න හේතුවක් නැත. ඉතින් ඒක නිසා සමහරු ඉන්නවා එහෙම තර්කවාද කරනවා බුද්ධ වචනයත් ප්‍රශ්න කරන පිරිස ඉන්නවා. බුද්ධ වචනේ අපෙන් ප්‍රශ්න කරනවා. එක්තරා දවසක එක්තරා පුද්ගලෙක් බනහලා අවසානයේ ඇහුවා මේ සත්‍යයේ පුද්ගලයේ කාත්මය පනවන්න බැරි නම් මේ පරිසවපා ධර්ම වලට ඒවමිතස කෙවලස දුක්ඛක්ඛන්දා සමුදය හෝති කියලා පනලා තින්නේ ඇයි කියලා ඇහුවා මං කෝ ඔය ප්‍රශ්නේ ඔබ මගෙන් නෙවෙයි අහන්න ඕන බුදුරජාණන් වහන්සේගෙන් බලන්න තියෙන ඒක තමයි කියන්නේ සුවචෝචස්ස භාවය තමයි මේ පෙන්ණුම් කරන්නේ ඉතින් මොනතරම් අඥානද දුක්ඛස්කන්ධයේ පනවලා තියෙන අපිට භාගතුන් වහන්සේ නේද පටිසමුපාද ධර්මයේ දේශනා කළේ අපි කරන්නේ උන්වහන්සේ පෙන්වා දීපු ධර්මයේ අපේ අල්පඥානීට ගෝචරෙන මට්ටමින් අපි දකිමින් සත්‍යගත අබ්බන්තියේ ධර්මයේ ප්‍රත්‍යක්ෂයෙන් දකිමින් ඒ අනුසාරයෙන් ඒ ධර්මයේ පෙන්වා දීම හැර බුද්ධ වචනය මුළුමනින්ම විවරණය කිරීමද එහෙම කරන්න පුළුවන් හැකියාවක් අපට තියෙනවද එහෙනම් සර්වඥතා ඥානය අපට තියෙන්න ඕන එහෙනම් පින්වතුනි මේ වගේ ප්‍රශ්න අහලා තේරුමුකුත් නෑ අපෙන් එනිසා බුද්ධ වචනේ රාගේ දේශේ මොහේ දුරු කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළ තියෙන උන්වහන්සේට යමක් ගන්නද? භික්ෂූන් බුද්ධ ශ්‍රාවකයන් මේ ධර්මය ඔබට පෙන්වා දෙන්නේ ඔබෙන් යමක් ගන්නද? එනිසා කරුණාව පෙරදරි කරගෙන දේශනා කරන ධර්මයේ ඉදිරියේ සුවච වෙන්න වෛද්‍යවරයෙක් යම්කිසි රෝගියෙක්ට මෙහෙම පිළිපදින්න මේ ආකාරයෙන් ප්‍රතිකාරය ලබන්න මේ ආකාරයෙන් බෙහෙත් බොන්න යනාදී වශයෙන් කරුණාවෙන් ඒ ප්‍රතිකාරය නියම කරන්නේ රෝගියාගේ යහපත මිනිස මිසක් වෛද්‍යරයාගේ යහපත ගැන හිතලා නෙමෙයි. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් ඔබට අපට පෙන්වා දුන්නා නම් ඒ මහා ධර්මය ඒ අසිරිමත් වූ ධර්මය අපට පෙන්වා දුන්නේම ඔබ අප කෙරෙහි අනන්ත පරිමාණ මහා කරුණාවකින්. ඒ නිසා මේ බුද්ධ වචනේ ඉක්වන්නට එපා. ඒ බුද්ධ වචනේ ඉස්සරහා තර්කවාද නගන්නට යන්න එපා. ඒ බුද්ධ වචනේ ඉස්සරහා කීකරු භාවය ඇති කරගන්න ඕන. සමහර මිනිස්සුයෝ එහෙම ඇති වෙන්නේ නැහැ එහෙම හැබැයි බොහොම සතුටක් තියෙනවා අපිට මේ මුණ ගැහෙන අය නම් බොහෝ දෙනා එහෙමයි තමයි එහෙම නැති අයත් ඉඳහිට එක්කෙනෙක් දෙන්නේ හරි එනවා මුණ ගැහෙනවා අන්නේ පින්වතුන්වත් අපි මේ ධර්මයේ සිහිපත් කරලා දෙනවා සුවච භාවය ඇති කරගන්න කීකරු භාවය ඇති කරගන්න මේ ධර්මයේ තර්කවාද කරලා ඔබට හරි මට හරි ජයගන්න ජයග්‍රහණයක් උදා කරලා දෙන්න හේතු වෙන ධර්මයක් නෙවෙයි මායයට පරාජයත් කරලා දෙන්න හේතු වෙන ධර්මයක් විසක් ඔබ මම යන මමත්වයෙන් යුක්ත මේ සත්පුද්දල ප්‍රපංචයක් ඉස්මතු කරන්න හේතු වන ධර්මයක් නෙවෙයි මේ. මේ මමත්වයේ පෝෂණය කරන්න හෝ මමත්වයේ විජයග්‍රහණයටපත් කරන්න හේතු වන ධර්මයක් නෙවෙයි මේ මමත්වයේ
පරාජය පත් කරන්න හේතු වුණ ධර්මයක් මේ. එනිසා අන්න ඒක තේරුම් ගත්තනම් බුද්ධ වචනේ ඉස්සරහා කීකරු පුද්ගලයෙක් බවට පත් වෙනවා. එහෙම නැවේ නම් අර මමත්වයේ පෝෂණය කරන්නයි මේ ධර්මයේ තියෙන මේ ධර්මයේ උපකාර වෙන්නේ මමත්වයේ පෝෂණය කරන්නයි මම හරි ලොකු මිනිහා කියලා ලෝකෙට පෙන්වන්නයි මම එහෙන පොර වැඩ කියලා පෙන්වන්න කියලා නම් කෙනෙක් හිතාගෙන ඉන්නේ එතන ඔහු ධර්මයේ නෙවෙයි දැකලා තියෙන අධර්මය එහෙනම් අන්නේ එදාට මොකද වෙන්නේ අන්නේ පුද්ගලයා අහංකාර ප්‍රකාශ නිකුත් කරමින් මේ ධර්මයේ පිළිබඳ ඔහුගේ මතවාද දෘෂ්ටිවාද අත්වනවාද ඉදිරිපත් කරන්න පටන් ගන්නවා එහෙසා පින්වතුනි මේ ධර්මයේ ඉස්සරහා සුවජ වෙන්න ඒ සුවජ භාවය කියන එක අතිශය වැදගත් වෙනවා බුද්ධ ශ්‍රාවකයන්ට කීකරු භාවය එසේ නොවුනොත් වෙන්නේ මොකද අවවාද ලැබෙන්නේ නැතුව යනවා එසේ නොවුනොත් මොකද වෙන්නේ ශ්‍රී සද්ධර්මය ඇහෙන්නේ නැතුව යනවා එතනින් එහාට මග වඩන්න යම් කිසි උපකාරයක් උපනිසයක් දිනුනනම් ඒකත් අහිමි වෙලා යනවා ඒ නිසා සුවජ භාවය කීකරු භාවය අත්‍යවශ්‍යයි මේ ධර්මය තුල ගමන් කරද්දි එයිසා අන්නේකත් මංගල ලක්ෂණයක් කාන්තිච සෝවච අසතා සමනානංච දස්සන අන්නේ වැදගත් ධම්කාරණා තව සමන සූත්‍රය සමනෝති භික්කවේ තථාගතස්සේතං අදිවචනං අරහතෝ සම්මා සම්බුද්දස්ස මානමේ සමන යන පදය බුදුරජාණන් වහන්සේට පරියාය නාමයක් කියලා සමන කියලා සූත්‍රයක සඳහන් වෙන සමන සූත්‍ර කීපයක්ම තියෙනවා ඒ වගේම අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ විශේෂයෙන් දේශනා කරපු මේ දහම් පාඩ කීපයක් තියෙනවා සමන වර්ගයේ ධම්මපදේ මෙන්න අහගන්න මේ විශේෂයෙන්ම කිව යුතුයි මේ ධර්මයේ මෙසේ දක්වන්නේ කාටවත් පුද්ගලයෙක් සත්‍යයේ කරබයා නෙවෙයි මේ නිග්‍රහ කරන්නේ අකුසලයන්ට මිසක් පාපයන්ට මිසක් පුද්ගලයට සත්‍යෙට එහෙම නෙවෙයි යම් කිසි කෙනෙක්ට මේ ධර්මයෙන් යම් නිග්‍රහයක් කියලා සිද්ධ වෙනවා කියලා කෙනෙක් හිතනවා නම් ඒ නිග්‍රහය සිද්ධ වෙන්නේ පුද්ගලයා තුළ මේ පාපී ගති ලක්ෂණ තියෙන නිසායි බුදුරජාණන් වහන්සේට ආමන්ත්‍රණය කරන වචනයක් සමන කියලා කියන්නේ න මුණ්ඩකේන සමනෝ අබ්බතෝ අලිකං භණං ඉච්ඡා ලෝභ සම්පන්නෝ සමනෝ කිම් භවිස්සති හිස මුඩු කළ පමණින් ශ්‍රවණයක් නොවේ ඔහු ෘත ගුණ නැති ඒ කියන්නේ මේ සීල ගුණයක් නැති බොරු කීමෙන් ඉච්ඡා ඒ කියන්නේ බොහෝ දේවල් කෙරෙහි කැමැත්තෙන් පංචකාමයන් ආස්වාදයන් කෙරෙහි කැමැත්තෙන් ධන ධාන්‍ය වස්තුව කෙරෙහි ලෝභයෙන් යුක්ත වූයේ කෙසේ නම් ශ්‍රමණේ කියනු ලැබේද බුදුරජාන් වහන්සේගේ බුද්ධ වචනේ අයියේ මම නෙවෙයි උන්වහන්සේ ආන්නේම න මුණ්ඩකේන සමනෝ හිස මුඩු කළ පමණින් ශ්‍රමණේක් නෙවෙයි පහුගිය දවසක මතක ඇති ඔබට අර සහරානුත් හිස මුඩු කරලා සිවුරක් දාගෙන ඉඳ හිටියා බෝම්බයක් ඇඟේ බැඳගෙන මහසෑයගාවට ඒ ශ්‍රමණේක්ද එතකොට සමන කියලා කියන්නේ මොකද්ද කියලා අපි දැන් බලන්න ඕන. එහෙනම් හිස මුඩු කරගෙන හිටිය පමණින් ශ්‍රමණේක් නෙවෙයි ශ්‍රමණයන් වහන්සේ නමක් නෙවෙයි බුදුරජාන් වහන්සේමයි දේශනා කරන්නේ. එහෙනම් ඔන්න ඔබත් ඒ බව දකින්න ඕන. නැහැම නැත්තම් ඔබ අර සහරාන්ටත් රැවටිලා තමයි අවසානි පස්ස බලන්නේ. යෝජ සමේති පාපානි අනුන් තූලානි සබ්බසෝ සමිදත්තාහි පාපානං සමනෝති පෞච්ඡති යමෙක් වනාහි මෙන්න මේ අකුසල් ස්වල්ප වූ අකුසල් ස්වල්ප වූද මහත් වූද මේ අකුසලයන් සර්ව ප්‍රකාරයෙන් සංසිඳුවාද අනුන් තූලං සබ්බසෝ යනාදි වශයෙන් යෝච සමේති පාපානි සියලු පාපයන් සමනය කරයිද අනුන් තූලං සබ්බසෝ අල්ප මාත්‍රූද මහත් වූද සියලුම පාපයන් සියලු අකුසලයන් දුරු කරයිද සම්පිතත්තාහි පාපානං සියලු පාපයන් සමනය කරයිද සමනෝති පෞච්ඡති අන්නේ උතුමන්ටයි ශ්‍රමණයන් වහන්සේ කියලා කියයි එස මුඩු කරගත්ත පමණින් සිවුරක් දරාගෙන හිටිය පමණින් ශ්‍රමණයෙක් නොවේ ශ්‍රමණයෙක් වෙන්න නම් එහෙම නැත්නම් ශ්‍රමණයන් වහන්සේ නමක් වෙන්න නම් මෙන්න මේ භාගවතුන් වහන්සේ දේශනා කරන ධර්මයට අනුකූලව හැසිරෙන කෙනෙක් වෙන්න ඕන නැත්නම් අසමනේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ මූණෙත් දැලිගාලයි නතර වෙන්නේ අවසානයේ ඒ ඇයිද බුදු පියාණන් වහන්සේගේ බුද්ධ වචනයෙන් ආමන්ත්‍රණය කරන්නේ ශ්‍රමණ කසලය කියලා කාරණ්ඩයෝ කියලා ශ්‍රමණ කසලයෝ කිව්වේ ඇයි ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ මූණෙත්
උන්වහන්සේගේ ගුණේ දරන්නා වූ උන්වහන්සේගේ අවවාද ඉටු කරන්නා වූ උතුම් වූ භික්ෂුවන්ගේ මූණේ දැලි ගානවා හිස මුඩු කරගෙන සිවුරක් දාරාගෙන එපා කිව්ව ආන විතික්කම ඔක්කොම ටික කරනවා ප්‍රාතිමෝක්ෂ බිඳ හරිනවා එපා කිව්ව ආනිසන 21ම කරනවා එපා කිව්ව ආනිසන 21ම කරනවා නිරේට ඇදහෙලනවා තොපිව මරණයෙන් පස්සේ නිරේට ඇදගෙන යනවා මේ 21ම කරා කළොත් කියලා කිව්ව ඒ 21ම කරනවා ඔයිට වැඩිය හොඳයි මහාන අසරණ අහිංසක මිනිස්සයන්ගේ දාන ටික බුදලා ඔය විදියට හැසිරෙනවට වැඩිය හොඳයි මහාන අන්නර ගිනි කන්ද බදාගනින්නලා කියලා දේශනා කරපු අර අග්ගික කන්දොබ්බම සූත්‍රයේ පැත්තකට විසි කරලා දාලා එපා කිව්ව ටිකම කරනවා එපා කිව්ව ටිකම කරමින් මේ සම්බුද්ධ ශාසනයේ නාමයක නාමයේම කෙලසන පිරිසකුත් ඉන්නවා අතලොස්සක් වශයෙන් නමු ඒ පින්වතුනි ඒ මිනිස්සයෝ බුදුරජාණන් වහන්සේගේ භික්ෂුවක් වශයෙන් ශ්‍රමණෙක් වශයෙන් පෙනිහිටිමින් මොන අපරාධයක්ද මේ කරගන්නේ බලන්න කොච්චර අපරාධයක්ද කියලා එක පැත්තකින් තමන් විනාශ වෙනවා ඒ උතුම් ශ්‍රමණත්වයේ කොයි ආකාරයෙන් හරි තමන්ට දරා ගන්න ලැබුණි වසර කෝටි ගණන් තිස්ස සංසාරේ දුක් විඳලා පාරමිතා පුරපු නිසායි ඒ පැත්තෙන් තමන් නැසෙනවා අනිත් පැත්තෙන් ඔහුගේ චර්යාව නිසා ඔහුගේ ක්‍රියාකාරීත්වය නිසා ඒ දැකලා ශාසනය කෙරෙහි අපහදින මිනිස්සු ඒ පැත්තෙන් ඔවුන් නැසෙනවා අනිත් පැත්තේ මේ උතුම් සම්බුද්ධ ශාසනය සම්බුද්ධ ශාසනයේ ආයුෂ නැසනවා එහෙනම් ඒ ඇයිට ශ්‍රමණ කියලා කියන්නේ එහෙනම් බුදුරජාණන් වහන්සේ අන්න පෙන්වා දුන්නා මෙන්න මේ සුළුද මහත් වූද පාපයන් නැසමින් අකුසලෙන් වෙන්ගමින් සියලු අකුසලයන් සංසිඳවන්නා වූ සිත දමණය කරන්නා වූ සිත පිරිසුදු කරන්නා වූ රාග දේශ මොහ සමනය කරන්නා වූ උතුම් වූ ගුණේ දරන්නා වූ උතුමන්ටයි ශ්‍රමණ සමන කියලා විවහාර කරන්න කියලා එහෙනම් අන්න සමන අනංච දස්සන අන්න ඒ ශ්‍රමණයන් වහන්සේලා දැකීමයි මංගල කාරණාවක් වෙන්නේ එහෙම නැතුව අර ආනා අර එපාකුව ආනිසන 21ම කරමින් බුදුරජාණන් වහන්සේගේ මූණේ දැලිගාන අසමනිය දකින්න එක නෙමෙයි මංගල කාරණායි අවමංගල කාරණා ඒක අවමංගල කාරණාවක් අසමනියක් දකින්න එක ශ්‍රමණයන් වහන්සේ නමක් නම් මෙන්න මේ කිව්ව බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අවවාදයේ පිළිපදින උත්තමයෙක් වෙන්න ඕන එතකොටයි ශ්‍රමණයන් වහන්සේ නමක් වෙන්නේ තීනිමානි භික්කවේ සමනස සමනියානි සමනි සමන කරණීයානි කතමානි තීනි අදිශීල සික්ඛා සමාදානං අදිචිත්ත සික්ඛා සමාදානං අදිපඤ්ඤා සික්ඛා සමාදානං ඉමානිකෝ භික්කවේ තීනි සමනස සමනියානි සමන කරණීයානි අන බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා භික්ෂුවන්නම් ශ්‍රමණයන් වහන්සේ නමක් නම් මෙන්න මේ කිව්ව ආකාරයට මෙන්න මේ කිව්ව අංග ලක්ෂණ තුනෙන් යුක්ත විය යුතුයි අදි ශීලයේ අදි චිත්තේ අදි ප්‍රඥාව මේ ඉස්සලා විග්‍රහ කරා ත්‍රි ශික්ෂා මේ ත්‍රි ශික්ෂා කියලා කියන්නේ සමාදාමි කියලා සමාදාන් වෙන එකනේ සමාදියාමි කියලා සමාදාන් වෙන එක නෙවෙයි මේ ත්‍රි ශික්ෂා කියන්නේ අවබෝධයෙන් තමන්ම සමාදාන් වෙන එක අදි ශීල කියලා කිව්වේ ආර්යකාන්ත ශීලයටයි අසකන නාසයේ දිව ශරීරය මනස සංවර කරගෙන ජීවත් වීමයි ඒ තමයි අදි ශීලය එහෙනම් ලෝකේ තියෙන සාමාන්‍ය ශීලය තමයි අර උපෝසත ශීලය කාලපරියන්ත ශීල ඕවා හරිම දුර්වලයි ඕකෙන් සුගතියටවත් යන්න බෑ හරියට රැකී නැත්තම් දුගතියට ගිහින් තියෙන අවුරුදු 20000ක් ශීල රැක අර භික්ෂුව ඒරක පත්‍ර නාගරාජය වෙලා එහෙනම් ඒ ශීලයේ නෙමෙයි බුදු පියාණන් වහන්සේ අනුමත කරන්නේ අදි ශීලය කිව්වේ නිරන්තරයෙන් සිව් ඉරියව්වේදීම ඇසකර නාසය දිව ශරීරය මා සංවර කරගෙන ජීවත් වෙන්න පුළුවන් නම් අන්නේ උතුම් වූ ශ්‍රේෂ්ඨ ශීල අදි ශීලය එහෙම නැතුව ශික්ෂාපද සමාදන් වෙලා පොතක් බලාගෙන අර ශික්ෂාපදේ රකින්නවා මේ ශික්ෂාපදේ රකින්නවා කියලා රකින්න සීලයක් නෙවෙයි පොත නැති වෙච්ච දවසට සීල ඉවරයි එදාට අදිචිත්ත ශික්ෂා සමාදානා අදිචිත්ත කියලා කියන්නේ මොකද්ද ආරි සමාධියයි ආරි සමාධියයි ඒ උතුම් වූ ආරි සමාධිය ක්ෂණික සමාධි උපචාර සමාධි සහ අර්පණා සමාධි වශයෙන් තුන් ආකාරයකට වැඩිලා ලෝකෝත්තර දහයන් වශයෙන් පූර්ණ වෙන සමාධිය මෙන්න මේ උතුම් වූ සමාධියට අදි සික්ස් අදි චිත්ත සමාධිය කියලා කියන්නේ. ඒ කියන්නේ ආර්ය සමාධිය දැන් මේ මොහොතේ ඔබ තුල මේ අදි සීලයත් පවතිනවා. මේ අදි චිත්තයත් පවතිනවා. ඒ කියන්නේ ආර්ය සමාධිය පවතිනවා. ඒ නිසා තමයි දීර්ඝ වේලාවක් තිස්සේ ඔබට බණ අහගෙන ඉන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඔබ දන්නේ නැති වුණාට අර මැණික් කරද්දි තියෙනවා ක්‍රමයක් වට්ටියකට ඉල්ලම් පස්තික දාලා
හෝදල 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 යවනු. අවසානි මැනික් ටික විතරක් ඉතුරු වෙන. අදි චිත්ත සික්කා සමාදාන. එහෙනම් ඒ උතුම් ආරි සමාධිය තියෙන පුද්ගලයාට ඒ ශික්ෂාවේ එහෙම නැත්නම් ඒ අධිචිත්තය ඇති වෙච්ච කෙනාට කාලය පිළිවෙල ප්‍රශ්නයක් නැහැ. ඕතරම් වෙලා බණ අහන්න පුළුවන්. සියල්ල අත්හැරලා යනවා අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනියන්. දැන් අර වැඩේ තියෙනවා මේ වැඩේ තියෙනවා අර වැඩේ කී කී හිටියට අදරයා පණ ගියොත් බකෝ වෙන්නේ. එතකොට ඔක්කොම ඉවරයි නේද? එහෙනම් ඒ බව දකින්න තරම් ප්‍රඥාවක් වීරියක් තියෙන සත්පුරුෂය මේ ලෝකේ ධර්මය අත්හරින්නේ නැහැ බෙල්ල කැපුවා. අදි පඤ්ඤා සික්ඛා සමාදානං. අදි ප්‍රඥාව කියලා කියන්නේ මොකද්ද? උත්තරීතරෝ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ අවබෝධේ ඥානිය. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං. මෙන්න මේ උතුම් වූ ඥාන දර්ශනයටයි එහෙම නැත්නම් යථාභූත ඥාන දර්ශනයටයි අදි ප්‍රඥා කියලා කියන්නේ. එහෙනම් මේ කියන ත්‍රි ශික්ෂා කාතුල දකින්න ලැබෙන්නේ සෝවාන් ඵලයෙන් මෙපිට ඉන්න ආර්ය ශ්‍රාවකයන් තුලයි. අනාර්ය තුල මේ ත්‍රි ශික්ෂාව දකින්න හම්බෙන්නේ නැහැ. අනාර්ය කොහොමද මේ ත්‍රි ශික්ෂාව පිළිඅරන් තියෙන්නේ? මෙන්න මෙහෙමයි. අනාර්යයන්ට සීලය කියලා කියන්නේ මොකක් හරි ශික්ෂා පදයක් සමාදන් වෙලා ඕක රකින්නවා රකින්නවා කියලා හිතාගෙන ඉන්න එක. අනාර්ය සීල් රකින්නේ එහෙමයි. අනාර්යයන්ගේ අධිචිත්ත ශික්ෂා සමාදානයක් නැහැ. ඔවුන්ගේ සමාධිය මොකද්ද? ඔවුන්ගේ සීලය අර වගේ ලාමක සීලයක් තියෙන්නේ. ඒක ඕන්ලාක පිටිල යන්න පුළුවන්. තමන්ටත් බයයි තමන් ගැනම. ඒ වගේ සීලයක් එතන තියෙන්නේ. ඊළඟට ඔවුන්ට අධිචිත්ත සමාදානයක් නැහැ. ඔවුන්ගේ සමාධිය මොන වගේකක්ද? කොහේරි වාඩි වෙලි වෙලා මොකක් හරි වචනයක් හරි මොකක් හරි සිහි කර කර ඉන්න ඕන. උදක බකං කී කී හරි ඉන්නකොට යම්කිසි චිත්‍ර ඒකාග්‍රතාවක් හටගත්තා නම් ඒක තමයි ඔවුන්ගේ සමාධිය. ඒකේ මොහොතේ තිබුණා. ඊට පස්සේ එතනින් නැගිටලා ගියාට පස්සේ සමාධිය නෑ ආයි. අර ආකාශින් චතුර්ථ ධානයේ ධ්‍යාන වඩලා සතරවැනි ධ්‍යාන වඩලා ආකාශින්ගේ තාපසේ උපවා ස්ත්‍රීන්ගේ ශබ්දේ කන වැකිලා කාමරාගේ නැගිලා ධ්‍යානෙ පිරිහිලා වතුරට වැටලා තියෙනවා. ආකාශින් පොළොවට අදගෙන වැටලා තියෙනවා. එහෙම ලාමක සමාධියක් ඒක. එහෙනම් අන්න අනාරියන්ගේ ධ්‍යාන ඒකයි. ඊළඟට අනාරියන්ගේ ප්‍රඥාව මොකද්ද? ඔවුන්ට දකින්න පුළුවන් උපරිම මේ සුගති ධර්මයේ මේ දුගති ධර්මයේ කියලා විතරයි. එතනින් එහාට දකින්න බෑ. මේ සසර නිරුද්ධ කරන ධර්මයේ කියලා නිරෝධ ධර්ම දකින්න බෑ. නිර්වාණ ධර්ම දකින්න බෑ. එහෙනම් අනාරියන්ට පුළුවන්කම ලැබෙන්නේ උපරිම වශයෙන් ඔන්න ඔය කිව්ව සීල සමාධි ප්‍රඥා කිව්ව ආකාර තුනට. ඒ කියන්නේ ලෝක සම්මතයේ තියෙන සීලය ආරක්ෂා කරලා ලෝක සම්මතයේ තියෙන සමාධිය වඩලා ලෝක සම්මතයේ ප්‍රඥාවෙන් යන්තම් සුගතියකට යන්න විතරයි. දීව්‍ය තල හෝ බ්‍රහ්ම තල හෝ ඔය කියන සුගතියකට යනවා මිසක් කවදාවත් නිවනටපත් වෙන්න බෑ. එහෙනම් මෙන්න මේ කියන අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා කියන මෙන්න මේ ත්‍රි ශික්ෂාව හටගන්නේ උත්තරීතර වූ චතුරාර්ය සත්‍ය ධර්මාභෝධිය යුක්තව ගම්මග වඩන ආරි ශ්‍රාවකයන් තුලයි. එහෙනම් අන්න එපමණකින් ඒ ආරි ශ්‍රාවකයා සමන කියන ඒ උතුම් වූ ගුණයට ඇතුළත් වෙනවා. දැන් ඔබට වැටහෙනවා ඇති යමක්. එහෙනම් මෙතන මේ සමන කියලා කියන්නේ හිස මුඩු කළ පුද්ගලයන්ට විතරක් නෙවෙයි. යදිදං චත්තාරි පුරුෂ යුගානේ අට පුරුෂ පුද්ගලයස භගවතු සාවක සංඝෝ. එහෙනම් අර සෝවාන් මාර්ග අනුගාමිකයාගේ ඉඳලම චුල්ලසෝතාපන්න පුද්ගලයාගේ ඉඳලම සද්ධානුසාරි ධම්මානුසාරි දෙන්නගේ ඉඳලම සමන තමයි. ඒකර සම්මතේ භික්ෂූන්ට විතරක් සමන කියලා විවහාර කළාට මේ සූත්‍රයේම තියෙන්නේ. මම දේශනා කරන එකක් නෙමෙයි මේ. මේ සූත්‍රය නම් බලන්න අංගුත්තර නිකාය තික නිපාත පාළි සමන වග්ගේ. එහෙනම් දැන් මේ කියන අදිශීලය අදිචිත්තය අදිප්‍රඥාව කියන ඒ ත්‍රි ශික්ෂාව සෝවාන් ඵලලාභියාගේ සිතයි වැඩෙන්නේ. එහෙනම් ඒ මට්ටම ඉඳලයි මේ සමන කියන ගුණේ වැඩෙන්නේ පින්වතුනි. එහෙනම් ඒ සමනානංච දසණං කිව්වහම මේ භික්ෂූන් විතරක් නෙවෙයි ඒ උත්තරීතර වූ චතුරාර්ය සත්‍ය ධර්මය අස අවබෝධ කරගත්ත භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිසම දැකීම සමනානංච දසණ මංගල කාරණාවක්. මොකද ඒ සත්පුරුෂයන්ගේ දැක්ම තමයි ඔබට මේ සංසාර දුක නිමා කරන්න හේතු වෙන දැක්ම බවට පත් වෙන්නේ. එහෙනම් තව විදියට ওই විදියට දහම් කාරණා රසක් තියෙනවා. නමුත් මේ ඒ අවස්ථාව නොවේ ධර්මයේ දැන් දේශනා කරන්න. මම ඉස්සෙල්ලා කිව්වා වගේ නැවත සිහිපත් කරනවා මේ ඔබට මම දහම් පත්‍රිකාවක හෝ පොතක් වශයෙන් ඉදිරිදී ලබා දෙන්නා. උද්දේශ නිද්දේශතාව විශාල ප්‍රමාණයක් තියෙනවා මගේ හැර යනවා. එහෙනම් කන්තිච්ච සෝවචස්සතා සමනානංච දසණං කාලේන ධම්ම සාකච්ඡා ඒතම් මංගල මුත්තමං කාලේන ධම්ම සාකච්ඡා
anna ara dharma shravane wagema dharma sahakachchawata kaale tiyenna ona dharmaya sahakachcha karanna kaale tiyenna ona godak ayata dharmaya sahakachcha karanna kaale ne ithin dharmaya shravane karanna welawak nathi manusayata dharmaya sahakachcha karanna welawakuth neha ne ehenam anith dewa sahakachcha karanna nan oda tarang kaale tiyenawa ara lindalage sangame kiwwa wage anungge wagathuga opadupa Rati neti punharpa deval loki yuddha detis kathawatama detis kathawa pinisa oda tarang kaale thiyena sahakachcha karana habai dharmaya sahakachcha karanna kaalayak naha dharmaya sahakachcha karanna kaalayak naha habai board meeting tiyanna oda tarang kaale thiyena dharmaya sahakachcha karanna kaalayak naha rakhi rakshave me sonagawin attahalena rakiyave diunu abhivruddhi pinisa sahakachcha karanna oda tarang kaale thiyena Sona gawin attharala yana dana dahani wastu harakabana milamudal idakadan wastuwa oy dewal gena sahakachcha karanna oda tarang kaalaya thiyenawa tamanta melowat paralowa sadathanika sapaya pinisat melowa paralowa sapaya pinisat sadathanika sapaya pinisat upakarawana dharmaya pilibanda sahakachcha karanna welawa ne ehenam e pudgalayata koinda jeevithaye mangalyayak mangalyayak ne awa mangalyayak ohoda mulu jeevithayema yasa purusayage jeevithaye mangalyaya kiyanne nikan namak vitarai Oke jiwite purama thina ava mangala enisa handu kadulin tamai hemathissema jiwat wenna ellagatta muhunakin yuktawa jiwat wenna siddha wenne koi welawaka satura shantiyak hitiye ne sarasimak ne ai hemathissema jiwite ava mangalyayak koinda mangalyayak e asappurusayata ehenam anna dharmaya sahakachcha karanna obata kaalayak thiyena oba koi tarang vasanawanta utum manushyoda obata mangalya udawa wenawa pinothuni ekaanthayenma ehenam kanticcha sovaccha assata samanananccha dassana Kaalena dhamma sahakachcha etam mangala muttaba ekaanta washeen obata utummu dharmaya sahakachcha karanda kaalaya tiyenawa e wageema e kiyuwa anikut mangala karana tikat obe jeevithaye idila tiyenawa ehenam ekaanta washeen obe jeevithayata e mangalya uda wenawa e eseema siddha wewa kiyana adisthanen kawuru saadhu kaaryayak pawathwamu